අයිබෝන් වල හැමෝටම ඉතින් අද අපි ආයෙත් එකතු වෙන්න හිතුවා ඔයාලත් එක්ක විශේෂයෙන්ම අද ශ්‍රීලනේ විශේෂ දවසක් නිසා අද නොවැම්බර් මාසේ දෙවනිදා නොවැම්බර් මාසේ දෙවනිදා කියලා කියන්නේ විශේෂ දවසක් කියලා කියන්නේ අද මෙහි මලවුන්ගේ දවස විදිහට යෙදිලා තියෙනවා. ඉතින් මලවුන්ගේ දවස සාමාන්‍යයෙන් සමරන්නේ නොවැම්බර් මාසේ පළවෙනි සෙනසුරාදා දවස. එතකොට සෙනසුරාදා දවස සහ ඉරිදා කියන දවස් දෙකම මලවුන්ගේ සතිය විදිහට මෙහි සමරනවා. එතකොට සෙනසුරාදා දවසේදී මෙයාලා යනවා කනත්තරනේ. ඔව්. කනත්තර ගිහින් කනත්තර ගිහිල්ලා එයාලා එන්නේ නැති වුණ කට්ටිය වෙනුවෙන් යාඥා කරනවා. එතකොට ඉටිපන්දම් පත්තු කරනවා. එයාලා මතක් කරලා. එයාලා මතක් කරලා මේ වගේ දේවල් කරනවා. ඉතින් හැලෝවීන් එකයි මේ මලවුන්ගේ දවසට කියන්නේ සිද්දිෂ් වලින් අල්ලා හෙල්ගොන්ස් දාක් කියලා. එතකොට මේ දෙක ඇත්තටම එකම දවසක් නෙමෙයි දවස් දෙකක්. මේ අල්ලා හෙල්ගොන්ස් දාග් එක වීකෙන්ඩ් එකක් පුරාවටම සමරනවා. ඉතින් හෙට දවසේ පල්ලි වලට යනවා කට්ටිය. ඉතින් කොහොම හරි අපිට මේකට හොඳ චාන්ස් එකක් හම්බුණා. මේක කොහොමද වෙන්නේ කියලා බලන්න අද අපිට කනත්තකට යන්න පුළුවන්කමක් තියෙනවා. ඒත් එක්කම අපි දන්න කියන කට්ටියක් කතා කරා අපිට ඩිනර් එකකට. ඉතින් අපි හිතුවා ඔයාලට එක්ස්පීරියන්ස් එකක් ෂෙයා කරන්න කියලා. ඉතින් අපි දැන් යන ගම අපි දන්න කියන කට්ටියක් ඉන්නවා ෆැමිලි එකක්. ඉතින් අපි එහෙට යන ගම මෙන්න අපි පොඩ්ඩක් ඉස්සරහින් යනවා. ගිහින් බලමු මොන වගේද අද දවස අපි ගත වෙන්නේ කියලා. ඒත් එක්කම ටිකට් ටිකක් සීතලයි දැන් වින්ටර් එක ළඟ නිසා මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. අර අනිත් පැත්තෙන් තියෙන්නේ තැලයි ගෙදර. ඉතින් අපි බලමු කොහොමද එයාලා අපිව වෙල්කම් කරන්නේ කියලා. පිළිගත්තේ විදියට හරිම ආදරණීය ලෙන්ගතුකමකින් අපිව පිළිගත්ත මෙයාලා ඊළඟට කරේ ගේ ඇතුලේ තියෙන උණුසුම වැඩි කරගන්න ගිනිමෙලයක් අල්ලෝපු එක. ඉතින් අපි දැන් යන්නේ අපේ රාත්‍රී ආහාරය රසවිඳින්න. ඉතින් මෙයාලා හදලා තිබ්බ රෙඩ්නියම් රෝයර් කියන මුවෙක්ගේ මස් යොදාගෙන හදපු විශේෂ කෑමක්. ඒ වගේම අපි එනවා කියලා දැනුන නිසා මෙයාලා වැඩිය බත් කන්නේ. නමුත් අපි වෙනුවෙන් මෙයාලා බත් හදලා තිබ්බා. ඉතින් ඔන්න ඔය විදිහට අපේ රාත්‍රී ආහාරය ගත්තා. ඉතින් අපි දැන් යන්නේ ධාතු කැට යොදාගෙන කරන පොඩි ක්‍රීඩාවක් කරන්න. ඉතින් මේකේ නම තමයි දෙන් ෆොෂුන්න දියමන්ත. ඉතින් මේකෙදි කරන්න තියෙන්නේ දියමන්තියක් හොයන්න. ඉතින් මේගොල්ලෝ සමහර නීති රීති දැනගෙන හිටියේ. නමුත් අපි මේක තියෙන උපදෙස් කියවන නීති රීති තේරුම් අරගෙන අරුම සතුටින් මේ ක්‍රීඩාව කරා. Jag har en miljon och han har en tusen.
Men vad är det för nytta? Han har ingen diamant med sig, så han ska inte gå till målet. Han måste ha diamant som när du har. Mm. Du kan gå så, ja. Det står så här, om Afrikas stjärna har hittats av någon annan, och du får upp ett visum, behåller du marken och måste ge upp det. Ithin api den yanne Uppsala nagariye kanattakata. Me kanatta harima vishalay wagema ada dawasedi harima piliwelakata me katiyutu sangidhanaya karala thibba. Ithin wahana park karanna vena wenama wen karapu sthana thibba. ඉතින් අපි මේ හිතවත් පවුලේ නීති සමාජිකින්ගේ සොහොනක් ළඟට ගිහින් ඉතිබන්දම් පත්තු කරන්න තමයි අපි දැන් යන්නේ. ඉතින් මෙයාලගේ පවුලේ දෙමව්පිය වගේම එයාලගේ සහෝදරෙක් මිය ගිහින් තියෙනවා. ඉතින් එයාලා වෙනුවෙන් ඉතිබන්දම් පත්තු කරලා එයාලව මතක් කරන්න වගේම අපේ පවුල්වල මිය ගිය ඥාතීන් මතක් කරන්න අපි මේ දවසේ මේ හවස යොදාගත්තා. ඉතින් සේරුන් ජාතිකය හැම කෙනෙක්ම වගේ අද දවසේදී තමන්ගේ මියගිය අයව සීකරනවා. ඉතින් වලට පේනවා ඇති මේ වාහන පෝලිම කොයිතරම් දීගද කියලා. සේරුන් භාෂාවෙන් කනත්තර කියන්නේ ශිර්කු ගෝඩ් කියලා. ඉතින් පල්ලියේ ඉඩමේ ඇතුළේ තමයි ගොඩක් වෙලාවට කනත්ත තියෙන්නේ. ඉතින් ඒ නිසා කනත්ත ආසන්නයෙන්ම පල්ලියක් දකින්න පුළුවන්. ඉතින් අපි දැන් යන්නේ අපි මේ පත්තු කරගන්න ඉටිපන්ද සොහොන් ළඟින් තියන්න. ඉතින් අපිත් එක්ක අද වෙද්දී ජීවත් වෙලා ඉන්න ආදරණීයන් කීප දෙනෙක් එක්ක අද දවස ලස්සනට ගත කරන්න පුළුවන් වුණා වගේම මේ වෙද්දී අපිත් එක්ක නැති ආදරණීයන්ව මතක් කරන්න අද දවසේදී ඕන් වෙනුවෙන් ඉටිපන්දමක් පත්තු කරන්න අපිට හැකියාව ලැබුණා. ඉතින් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම ආයෙ මුණ ගැහෙනකන් එකතු වෙලා ඉන්න පරිස්සමින් ආදරේ හැමෝටම.